بسم الله الرحمن الرحيم. السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله، أما بعد. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. ما هي توات سهودرة سهودريني أدا بغي ميما همو تولي أبي ساقا چاكران نتا أدهس كراني අල්ලාහ් සිහි කිරීමේ මහිමය පිළිබඳව සුද්ද අල් කුර්ආනයේ හා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශ තුළ සඳහන් වන කරුණු කිහිපයක් පිළිබඳවයි. සුද්ද අල් කුර්ආනයේ තුළ සූරතුල් බකරා පරිච්ඡේදයේ 30 වෙනි පාඩේ වශයෙන් ඔබලාට බලන්නට පුළුවන්, මේ මහ පොළොවේහි මුලින්ම මිනිසාව මැවීමට නිර්මාණය කිරීමට පෙර අල්ලාහ් ඒ පිළිබඳව මලක්වරු දේව දූතවරුන්ගෙන් විමසා සිටියා. මා මෙවැනි නිර්මාණයක් මහ පොළොවේ නිර්මාණය කිරීමට අදහස් කරමි. මේ පිළිබඳව විමසා සිටි විට මලක්වරුන් දේව දූතවරුන් පවසා සිටියේ මහ පොළොවේහි අර්බුදයන් ඇතිකරන, ඒ වගේම කෝලාහල ඇතිකරන පිරිසක්ද ඔබ නිර්මාණය කරන්නට යන්නේ. වනහ්නු නුසබ්බිහු බිහම්දික වනුකද්දිසු ලක් قال إني أعلم ما لا تعلمون. මෙහි තේරුම නම් හිමියාණනි, අපි ඔබව ප්‍රශංසා කරමින් ඔබව පරිශුද්ධත්වයට ලක් කරමින් සිටින්නේ. දැන් මෙතනදී ඔබලා බලන්න ඕන වැලියුතු මූලික කාරණාව තමයි මලක්වරුන් පවසා සිටිනවා ඇයි ඔබ මෙවැනි නිර්මාණයක් නිර්මාණය කරන්නේ. අපි ඔබව තස්බීහ කරමින් නුසබ්බිහු, එනම් ඔබව අපි පරිශුද්ධත්වයට ලක් කරමින්, ඒ වගේම ඔබව ප්‍රශංසා කරමින් අපි සිටින්. දැන් මෙතනදී ඔබලාට වටහා ගන්න හැකි දේව දූතවරුන් මලක්වරුන් හැම විටම නිරතුරුව අල්ලාහව සිහි කරමින් සිටිනවා, අල්ලාහව තස්බිහ කරමින් සිටිනවා, අල්ලාහව ප්‍රශංසා කරමින් සිටිනවා. මේ තුලින් අපට අවබෝධ කරගත හැකි මේ තස්බිහ් තහ්මීද් කියන එක කෙතරම් වැදගත් යාඥාවක්ද කියා. ඒ වගේම මලක්වරුන් තවත් සඳහන් කරනවා, කාලු සුබහානක ලා ඉල්ම ලනා ඉල්ලා මා අල්ලම්තනා ඉන්නක අන්තල් අලීමුල් හකීම්. මිනිසාගේ විශේෂත්වය අපගේ පියාණන් ආදම් අලෙහි සලාම් තුමානන්ට අල්ලාහ් ඉගැන් වූ එම කරුණු දේව දූතවරුන් ඉදිරියේ එතුමන් ගෙනහර පෑම අවස්ථාවේදී මලක්වරුන් පවසා සිටියා සුබහානක්, ඔබ ඉතා පරිශුද්ධයි. ලා ඉල්ම ලනා ඉල්ලා මා අල්ලම්තන, ඔබ අපට ඉගැන්වියේ කුමක්ද ඒ හැර වෙන කිසිදු ඥානයක් අපට නැහැ. ඉන්නක අන්තල් අලීමුල් හකීම්, සැබවින්ම ඔබ ඉතා ඥානාන්විතයි. ඒ වගේම ඔබ ඉතාමත් ඥානාන්විත බව මෙහි සඳහන් කරනවා. එහෙමනම් සහෝදර සහෝදරියනි, ඔබලාට බලන්න පුළුවන් සුද්ද අල් කුර්ආනයේහි
පරිච්ඡේදයන් 114ක් පවතිනවා. එම පරිච්ඡේදයන් අතුරින් සූරතුල් ඉස්රා, සූරතුල් හදීද්, සූරතුල් හෂර්, සූරතුස් සෆ්, සූරතුල් ජුම්ආ, සූරතුත් තගාමුන්, සූරතුල් ආලා. මේ පරිච්ඡේදයන් එහි මුල්ම පාඨයන් පටන් ගන්නේ සබ්බහ, යුසබ්බිහු, සුබහාන. සූරතුල් ඉස්රා පරිච්ඡේදය බලා බලන්න. සුබහානල්ලදි අස්රා බිඅබ්දිහි ලෛලම් මිනල් මස්ජිදිල් හරාමි ඉලල් මස්ජිදිල් අක්සා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඉස්රා මිඅරාජ් ගමන, එතුමාණන් පරිශුද්ධ වූ කාබාවෙහි සිට මස්ජිදුල් අක්සාව වෙත එක් රැයකින් අල්ලාහ් කැඳවාගෙන ගියා. එම හිමියාණන් ඉතා පරිශුද්ධයි. සුබ්හානල්ලදි අස්රා. ඒ වගේම ඔබලා බලන්න හදීස් 57 වෙනි පරිච්ඡේදයේ මුල්ම පාඩය සබ්බහ ලිල්ලාහි මා ෆිස් සමාවාති ව මා ෆිල් අර්ض. මෙහි අහසෙහි හා පොළවේ පවතින සියල්ල අල්ලාහ් පරිශුද්ධත්වයට ලක් කරමින් සිටිනවා. මේ අහසෙහි හා පොළවේ පවතින සියල්ල අල්ලාහ් තස්බිහ් කරනවා, පරිශුද්ධත්වයට ලක් කරනවා. ඒ වගේම බලන්න 59 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පාඩය තුළ සබ්බහ ලිල්ලාහි මා ෆිස් සමාවාති ව මා ෆිල් අර්ض. ඒ වගේම සූරතුස් සෆ් 61 වෙනි පරිච්ඡේදයේ මුල්ම පාඩය සබ්බහ ලිල්ලාහි මා ෆිස් සමාවාති ව මා ෆිල් අර්ض. ඒ වගේම සූරතුල් ජුම්ආ 62 වෙනි පරිච්ඡේදයේ මුල්ම පාඩය යුසබ්බිහු ලිල්ලාහි මා ෆිස් සමාවාති ව මා ෆිල් අර්ض. ඒ වගේම අත්තගාබුන් 64 වෙනි පරිච්ඡේදයේ මුල්ම පාඩය යුසබ්බිහු ලිල්ලාහි මා ෆිස් සමාවාති ව මා ෆිල් අර්ض. මේ තුලින් අපි අවබෝධ කරගත යුතු කාරණා මොකද්ද? මෙහි ලෝකයේ තුල පවතින සියල්ල අල්ලා පරිශුද්ධත්වයට ලක් කරමින් තස්බිහ් කරමින් සිටිනවා. ඉතින් මේක ඉතාම වැදගත් යාඥාවක්. අපි හැම විටම අල්ලා තස්බිහ් කරමින් සිහි කරමින් සිටිය යුතුයි. ඒ වගේම සූරතුල් ආලා සබ්බිහිස්ම රබ්බිකල් ආලා. අති උත්තරීතරව ඔබගේ හිමියන්ගේ නාමයෙන් ඔබ පරිශුද්ධත්වයට ලක් කරන්න, තස්බිහ් කරන්න. සබ්බිහිස්ම රබ්බිකල් ආලා. ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පීඩනයන් ඇති වෙන අවස්ථාවන්, එතුමාණන්ගේ සතුරන් විරුද්ධවාදී එතුමන්ව පීඩයට පීඩණය ලක් කරන අවස්ථාවන් වල අල්ලාහ් ලබා දෙන විසඳුම කුමක්ද? සුද්ධ අල් කුරානයේ බලන්න සූරතුල් හිජ් 15 වෙනි පරිච්ඡේදයේ 99 වෙනි පාඩිය ඔබලා කියවා බලන්න. 97, 98, 99 අල්ලාහ් සනහන් කරනවා වලකද නඅලමු, අපට දන්නවා අන්නක යදීකු සදුරුක බිමා යකුලු. ඔවුන් කියන කතාවන්, ඔවුන්ගේ එම අපහාසයන් තුළ ඔබගේ හිත පීඩනයට ලක් වෙනවා, පීඩනයට තෙරපීමට ලක් වෙනවා. ඒ අපට දන්නවා. අල්ලාහ් දෙන විසඳුම කුමක්ද? ෆසබ්බිහ් බිහම්දි රබ්බික වකුම් මිනස් සාජිදීන්. ඔබ අල්ලාහ් පරිශුද්ධත්වයට ලක් කරමින් ඔහුව ප්‍රශංසාවට ලක් කරන්න. ඔහුව ප්‍රශංසාවට ලක් කරමින් එතුමා අල්ලාහ් පරිශුද්ධත්වයට ලක් කරන්න. ඒ වගේම ඔබ සුජූද් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වන්න, සුජූද් කරන්න. මෙතන බලන්න කෙනෙකුට පීඩනයක් ඇති වෙන අවස්ථාවන් වල ඉස්ලාම් ලබා දෙන විසඳුම තමයි ඔබ අල්ලාහ්ව වැඩිපුර සිහිපත් කරන්න, තස්බිහ් කරන්න, ඔහු ප්‍රශංසාවට ලක් කරන්න. මෙය ශුද්ධ අල් කුර්ආන් ලබා දෙන විසඳුම. ඒ වගේම ඔබලාට තවත් බලන්න පුළුවන් සූරත් තුල් 52 වෙනි පරිච්ඡේදයේ 48 හා 49 වස්බිර් ලිහුක්මි රබ්බික. ඔබගේ හිමියාණන්ගේ තීරණය වෙනුවෙන් ඔබ ඉවසා කටයුතු කරන්න. අල්ලාහ්ගේ තීරණය, ඔහුගේ විනිශ්චය වෙනුවෙන් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා අල්ලාහ් සඳහන් කරමින් ඔබ මා අපගේ නිරීක්ෂණ යට තමයි ඔබ සිටින්නේ. ෆයින්නක බි අයුනිනා. ඔබ සිටින්නේ අපගේ නිරීක්ෂණ යටතේ. ඔබට සිදුවන හැම දෙයක්ම අපට දන්නවා. ඔබට මොකද්ද සිදුවන්නේ? නබිතුමාණනි එම ශාස්ත්‍රයන් අමත අල්ලාහ් කියනවා ඔබට සිදුවන හැම දෙයක් මේ ලෝකේ සියල්ල අප නිරීක්ෂණය කරමින් සිටින්නේ. වසබ්බිහ් බිහම්දි රබ්බික හීන තකු. ඔබ නැගිට සිටින විට අල්ලාහ්ව උත්කෘෂ්ඨ කරමින්, ප්‍රශංසාවට ලක් කරමින් ඔහුව පරිශුද්ධත්වයට ලක් කරන්න. මේ පාඩය තුළ ඔබලාට බලන්න පුළුවන් ඊම තෙරපීමට ලක්වන අවස්ථාවන් වල, පීඩනයන්ට ලක්වන අවස්ථාවන් වල එයට ඉස්ලාම් ලබා දෙන විසඳුම තමයි තස්බිහ්, අල්ලාහ් සිහිපත් කිරීම, මෙනෙහි කිරීම, පරිශුද්ධත්වයට ලක් කිරීම. බලන්න සුද්ධ අල් කුරාන් අල්ලාහ් කියනවා අලා බිදිකරිල්ලාහි තතුමයින්නුල් කුළු. විශ්වාසවන්තයන්ගේ, මූමින්වරුන්ගේ සිත
සැනසීමට ලක් වෙන්නේ කුමක් තුලින්ද? අල්ලාහ මොකද කියන්නේ? අල්ලදීන ආමනු වතතුමඉන්නු කුලූබුහුම් බිදිකිරිල්ලාහ් අලා බිදිකිරිල්ලාහි තතුමඉන්නුල් කුලූබ්. විශ්වාසවන්තයින් මුමින්වරුන්ගේ සිත සැනසෙන්නේ අල්ලාහ් සිහි කිරීම තුලින්. සැබවින්ම සැනසීම කියන එක තිබෙන්නේ මනසට සැනසීම ලැබෙන්නේ අල්ලාහ් සිහි කිරීම තුලින්. අලා ඔබලා දැනගන්න, සැබවින්ම සෑම මනසක්ම සැනසීමට ලක් වෙන්නේ තතුමඉන්නුල් කුලූබ් අල්ලාහ් සිහි කිරීම තුලින් තමයි මනසට සැනසීම ලැබෙන්නේ. ඉතින් අත වශයෙන්ම සහෝදර සහෝදරයනි, අපේ ජීවිතය තුළ අපට විවිධ පීඩාවන් ඇති වෙනවා. විවිධ පීඩාවන් මිනිස් ජීවිතය තුළ මේක ස්වභාවිකයි. මේ තත්ත්වය කියන එක මිනිස් ජීවිතය තුළ පවතින දෙයක්. මේ අවස්ථාවේදී ඉස්ලාම් අපට ලබා දෙන විසඳුම තමයි අල්ලාහ් සිහි කිරීම, අල්ලාහ් මෙනෙහි කිරීම. ඒ තුළින් සැනසීම කෙනෙකුට හිමිවන බව ශුද්ධ අල් කුර්ආනයේ අපට පොරොන්දු වෙනවා. ඒ වගේම අපට බලන්න පුළුවන් ශුද්ධ අල් කුර්ආනයේ බලන්න පුළුවන් සූරතුල් හිජ්ර්, සූරතුල් තුර්, සූරතුල් වාකියා, සූරතුල් හාක්කා, සූරතුල් සාෆාත්. මේ පරිච්ඡේදයන් පහම අවසාන වෙන්නේ, එහි අවසානයේ සඳහන් වන පාඨයන් තමයි තස්බීහ්. අල්ලාහ් සිහි කරන්න, අල්ලාහ් මෙනෙහි කරන්න, අල්ලාහ් පරිශුද්ධත්වයට ලක් කරන්න. ඔබලා බලන්න පුළුවන් සූරතුල් හාක්කා පරිච්ඡේදයේ අවසාන පාඨය ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අදීම්. මහඟු හිමියානන්ගේ නාමය පරිශුද්ධත්වයට ලක් කරන්න. ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අදීම්. ඒ වගේම ඔබලාට සූරතුල් වාකියා පරිච්ඡේදයේ අවසාන පාඨය එහෙම තමයි ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අදීම්. එහෙමනම් ඔබලාට මේ තුලින් අවබෝධ වෙන්නට ඇති තස්බීහ් කියන එකේ වැදගත්කම, ශ්‍රේෂ්ඨත්වය. ඒ වගේම අපි මේ මාතෘකාව යටතේ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. එම කරුණු අතුරින් අල්ලාහ් මෙහි වැදගත්කම පිළිබඳ විශේෂයෙන් මලක්වරුන්, ඒ වගේම නබිවරුන්, ඒ වගේම විශ්වාසවන්තයින් කොහොමද අල්ලාහ් සිහි කරමින් සිටින්නේ, අල්ලාහ් සිහිපත් කරමින් සිටින්නේ කියන කාරණාව පිළිබඳව ශුද්ධ අල් කුර්ආනයේ සඳහන් වන සමහර පාඨයන් කිහිපයක් අපි බලමු. ඒ අතුරින් අපි විශේෂයෙන් නබිවරුන් අතුරින් යූනුස් අලෛහි සලාම් තුමාණන්, යූනුස් අලෛහි සලාම් තුමාණන්ගේ ඒ තස්බීහ පිළිබඳව ඔබලාට ශුද්ධ අල් කුර්ආනයේ බලන්න පුළුවන්. ලා ඉලාහ ඉල්ලා අන්ත සුබහානක ඉන්නි කුන්තු මිනල් ظාලිමීන්. ලා ඉලාහ ඉල්ලා අන්ත සුබහානක ඉන්නි කුන්තු මිනල් ظාලිමීන් කියන මෙම පාඨයේ අර්ථය කුමක්ද? නැමදීමට සුදුසා, යාඥා කරන ලැබීමට සුදුසා, අල්ලාහ හැර වෙන කිසිවෙකු නැහැ. සුබහානක ඔබ ඉතාම පරිශුද්ධයි. ඉන්නි කුන්තු මිනල් ظාලිමීන් මා අපරාධකරුවන් අතුරින් කෙනෙකු බවට පත්ුනේමි. මේ ප්‍රාර්ථනාව යූනුස් අලෛහි සලාම් තුමාණන් කළ අවස්ථාව කුමක්ද? එතුමාණන් එම තල්මසාගේ එම කුස තුළ සිට කළ ප්‍රාර්ථනාව. මේ අවස්ථාව කියන එක අල්ලාහ් සඳහන් කරනවා ෆනාදා ෆිල් බුරුමාත්. එතුමාණන් අඳුරෙහි, අඳුර කියන්නේ ඒ මහා සාගරයේ අඳුර, ඒ වගේම ඒ තල්මසා තුළ සිට එතුමාණන් කළ ප්‍රාර්ථනාව, ඒ තුළ පවතින අඳුර, මේ ඝන අඳුර තුළ සිට තමයි එතුමාණන් මෙම ප්‍රාර්ථනාව කළේ. කියන්නේ බාහිර ලෝකෙට කිසිම සම්බන්ධතාවයක් පවත්වා ගන්නට බැහැ එතුමන්ට. කිසි කෙනෙකුට දන්නේ නැහැ. නමුත් සියල්ල දන්නා, සියල්ල ශ්‍රවණය කරන්නා අල්ලාහ් මෙයට ශ්‍රවණය කළා, සවන් දුන්නා. බලන්න සුබ්හානල්ලාහ්, එම අවස්ථාවේදී එතුමාණන් කරන එම ප්‍රාර්ථනාව කාට හරි ඒ ශ්‍රවණය කිරීමට ශක්තිය තිබෙනවද? කාට හරි ඒක ඇහෙනවද? අල්ලාහ් කවුද? අස්-සමීඋ. සියල්ල ශ්‍රවණය කරන්න. දැන් අපි ප්‍රාර්ථනා කරන විට අල්ලාහ් ඉතා කැමැත්තෙන් පිළිගන්නා ප්‍රාර්ථනාවන් කුමක්ද? අපි ඉතා පහත් හඬින් කරන ප්‍රාර්ථනාවන් නේ. අල්ලාහ් කියනවා තදරුඅන් ව ඛුෆියා. කෙනෙකු කියන්නේ පිවිතුරු මනසකින් ඉතා පහත් හඬින්, ඛුෆියා කියන්නේ පහත් හඬින් කෙනෙකු කරන ප්‍රාර්ථනාව තමයි අල්ලාහ් ප්‍රිය කරන්නේ. එම ක්‍රමය
শুদ্ধ আল কোরআনে আপনি ইগানো এ উগানো না আপনি দেন ইউনুস আলাইহিস সালাম তোমানা এম পিড়ানের লাগু অবস্থা কিসি কেনে কো এতমানবে এম পিড়ানের মুদুওয়ানের শক্তি এনে এম অবস্থা লাগে আল্লাহ হে আল্লাহ মুকদ্দ সনান করানি ওকি না ফালাউলা আন্নহু কানা মিনাল মুসাববিহিন ইউনুস আলাইহিস সালাম তোমানা আল্লাহ উৎকৃষ্ট করেন পরিশুদ্ধত্ব লাকরণ কেনে কো আছে எதுமான நொசிதியானா லலபிச ஃபி பத்னிஹி இலா யௌமி யுபஅஸூன் அவசான தினையதே சியல்லன் அல்லாஹ் யாலி நெகிட்டுன தினையதே எதுமான சிடினவன்னே ஏ தல்மசா துல தமை அல்லாஹ் கே நம்பத ஏ துல தமை எதுமான கத கரன்ன வெண்ணி சுபஹானல்லாஹ் இம் அவஸ்தாவேதி அல்லாஹ் எதுமானண்ட ஏ மானசிகத்வே பஹல கலா மேயை ஒப கலைது பிரார்த்தனா மே பிரார்த்தனா ஒப கலானா ඔබට මේ මේ පීඩණයෙන් මිදෙන්න පුළුවන්. එම පීඩනයේ අවස්ථාවේදී එතුමාණන්ට ඒ ඇතිවුණු ඒ සිතුවිල්ල තමයි ලා ඉලාහා ඉල්ලා අන්ත සුබහානක ඉන්නී කුන්තු මින වාලිම. එම ප්‍රාර්ථනාව එතුමන් කළ නිසා ඒ පීඩණයෙන් එතුමාණන් මිදුණා. එසේ නොවන්නට එතුමාණන් අවසාන දිනේදී සිටින්න වෙන්නේ ඒ තත්ත්වය තුලයි කියලා අල්ලා කියනවා. සුබහානල්ලා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා කුමන මුස්ලිම් කෙනෙකු හරි ප්‍රාර්ථනා කරන විට එතුමා එම ඒ මුමින් වරයා විශ්වාසවන්තයා තම ප්‍රාර්ථනාවන් අල්ලා වෙත යොමු කරන අවස්ථාවේදී ලා ඉලාහා ඉල්ලා අන්ත සුබහානක ඉන්නී කුන්තු මින වාලිමින් කියා ඔහු ප්‍රාර්ථනා කළා නම් අල්ලා ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගන්නවා අපි කුමන ප්‍රාර්ථනාවක් අල්ලා වෙත ඉදිරිපත් කරන විට අපි හැම විටම අල්ලාගෙන් ප්‍රාර්ථනා කරනවා එම ප්‍රාර්ථනාවන් කරන හැම අවස්ථාවකදීම අපි මෙයක් කරනවා මෙයක් අපි මතක තබා ගන්න ඕන ලා ඉලාහ ඉල්ලා අන්ත සුබහානක ඉන්නී කුන්තු මින වාලිම හේතු කුමක්ද මේ ප්‍රාර්ථනාව අපගේ සෙසු ප්‍රාර්ථනාවන් තුළට ඇතුල් වුණා නම් ඊ සියලු ප්‍රාර්ථනාවන් අල්ලා ඉදිරියේ පිළිගන් ලබනවා කියන එක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය තුළ සඳහන් වෙනවා ඒ වගේම සහෝදර සහෝදරියනි මලක්වරුන් අල්ලා සිහි කරමින් සිටිනවා මලකරුන් පිළිබඳව අල්ලාහ් සඳහන් කරන විට බලන්න ශුද්ධ අල් කුරාන ඔයාලට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් පාඨයන් 10ක් තුල වැකියන් ශුද්ධ අල් කුරානයේ වාක්‍යයන් 10ක් තුල මලකරුන්ගේ තස්බිහ පිළිබඳව සඳහන් වෙනවා ඒ අතුරින් බලන්න සූරතුල් අන්බියා පරිච්ඡේදයේ 20 වෙනි පාඨය අල්ලාහ් සඳහන් කරනවා යුසබ්බිහුන ලෛල වන් නහාර ලා යෆ්තුරු මලකරුන් නිරතුරුව මලකරුන් නිරතුරුව එමෙ මලකරුන් රාත්‍රී කාලයේ හා දහවල් කාලයේ අල්ලා තස්බිහ කරමින් සිටිනවා පරිශුද්ධත්වල කරමින් සිටිනවා අකණ්ඩව නිරතුරුව මලකරුන් දැන් අපි හුස්ම ගන්නවාසේ දැන් අපි හුස්ම ගන්න අමතක කරන්නේ නැහැ නේ අපි හුස්ම ගන්නවාසේ මලකරුන් අල්ලාහ්ව තස්බිහ කරමින් සිටිනවා අල්ලාහ්ව උත්කෘෂ්ට කරමින් සිටිනවා ප්‍රශංසාව ලක් කරමින් සිටිනවා ඒ වගේම තවත් අවස්ථාවක් අල්ලා සඳහන් කරනවා يسبحون له بالليل والنهار وهم لا يسمعون اون කිසිදු පීඩාවකට වුන් ලක්වන්නේ නැහැ ඕන්ට කිසිදු වෙහසක් ඇති වෙන්නේ නැහැ ඕන් අකණ්ඩව අල්ලාහ්ව සිහිපත් කරමින් සිහි කරමින් සිටිනවා මලකරු දේව දූතවරු ඉතින් අනේ නිසා ඒ වගේම නබිවරුන්ගේ තස්බිහ නබිවරුන් කළ තස්බිහ පිළිබඳව මම ඔයාලට දැන් සඳහන් කළා යූනුස් අලයිහිස්සලාම් තුමාණන් කළ තස්බිහ ඒ වගේම දාවුද් අලයිහිස්සලාම් තුමාණන් දාවුද් අලයිහිස්සලාම් තුමාණන් කියන්නේ කවුද මේ නබිවරු දූතවරු අතුරින් අල්ලා මහඟු බලතල ලබා දුන් නබිවරේ එතුමාණ මේ විශ්වයේ ලොකු මහඟු බලතල ලබාගත් නබිවරේ ශාස්ත්‍රෝරේ අල්ලා කියනවා ඉන්නා සහර්නල් ජිබාල් අපි ඒ නබිවරට දාවුද් නබිතුමාණන්ට අපි කඳු මහා පර්වත කඳු සියල්ල අවනත කර දුන්නේ එතුමාණන්ට අවනතව කටයුතු කළා අවනතව පැවතුණා ඒ පමණක් නොව යුසබ්බිහන බිල් අෂී වල් ඉශ්‍රාක් රාත්‍රී කාලය උදේ උදෑසන කාලය තුල මේ මහා කඳු පර්වත සියල්ල දාවුද් අලයිහිස් සලාම් තුමාණන් සමග සිට අල්ලා සිහි කරනවා අල්ලා තස්බිහ කරනවා ඒ වගේම බලන්න ඊසා අලයිහිස් සලාම් තුමාණන් ඊසා අලයිහිස් සලාම් තුමාණන් අවසාන විනිශ්චය දිනයේදී අල්ලා ඉදිරියේ සියලු සියල්ල විනිශ්චය ලක්වන එම අවසාන විනිශ්චය දිනයේදී
ঈসা আলাইহিসসালাম তোমার আগে আল্লাহ কেন প্রশ্নে কুমাগদে ঈসা আলাইহিসসালাম তোমার আগে আল্লাহ এমন কেন প্রশ্নে কুমাগদে আনতে কুলতালিন নাস ওব পাওয়াসা সিটিয়াদ জনতাওয়ট ওবট যাজ্ঞা করন লেস ওবগে মাওট যাজ্ঞা করন লেস ওব পাওয়াসা সিটিয়াদ মট যাজ্ঞা নকর ওবট হা ওবগে মাওট যাজ্ঞা করিমট ওব নিয়োগ কলাদ এবিট ঈসা আলাইহিসসালাম তোমার আগে পিলিতুর কুমাগদে එතුමාණන් කියනවා මා එසේ පවසා සිටියානම් ඒ ඔබට දන්නවා හිමියාණනි ඔබට ඒ දන්නවා මම එසේ පවසා සිටියානම් ඒ ඔබට දන්නවා කියා එතුමාණන් පවසමින් සුබහානක් ඔබ ඊතා පරිශුද්ධයි සුබහානක් එතුමාණන් කියන්නේ සුබහානක් ඔබ ඊතා පරිශුද්ධයි කියා එතුමාණන් පවසමින් කියනවා මා යකුණුලි අන් අපෝල මාලේසලි විහක් මට සුදුසු නොවන ප්‍රකාශයක් මම කොහෙත්ම කරන්නේ මේක මට සුදුසු දෙයක් නෙවෙයි යාඥාවන් සියල්ල කරන්න ඕන ඔබට මේ මට සුදුසු දෙයක් නෙවෙයි මේ මට යෝග්‍ය දෙයක් නෙවෙයි මම මෙවැනි ප්‍රකාශයක් කළේ නැහැ ඔබ ඊටම පරිශුද්ධයි සුබහාන ඒ වගේම බලන්න මූසා අලිසලාම් තුමාණන් අල්ලාහගේ වරක් සුබහානක තුබ්තු ඉලෛක් එතුමාණන් අල්ලාහගෙන් විමසා සිටිනවා මාගේ පියවි ඇසින් ඔබව දකිය යුතුයි මගේ පීවි ඇසි ඔබ දකින්න ඕන අල්ලාහ කියන එක නොහැකි දෙයක් මේ ලෝකයේ තුල නොහැකි කාර්යයක් ඒ ඔබ මේ පර්වතය බලන්න මේ පර්වතයට මාගේ ආලෝකය දිස්වේ ඒ පර්වතයේ ආකාරයෙන්ම පැවතුනා නම් මාව දැක් ගන්නට පුළුවන් නමුත් සිදුවුනේ කුමක්ද ඊම අවස්ථාවේදී ඊම ආලෝකය පැමිණීම සමගම ඒ කඳු පර්වතය සුන් විසුන් වී ගියා මූසා අලිහිස්සලාම් තුමාණන් සිහිසුන් වී වැටුණා එතුමාණන් නැගිටි සැනින් කිව්වේ සුබහානක් ඔබ පරිශුද්ධයි ඔබ ඊතාසු විසුද්ධයි මා ඔබගෙන් සමාව අයද සිටිමි මම විශ්වාසවන්තයන් අතුරින් මුල්ම විශ්වාසවන්තයා බවට පත් වුනේමි කියා එතුමාණන් පවසා සිටිනවා ඒ වගේම බලන්න ජකරියා අලිහිස්සලාම් තුමාණන්ට අල්ලා දරුභාගියක් ලබා දුන්නේ එතුමාණන්ගේ මහලු වියේදී මහලු කාලයේදී එම අවස්ථාවේදී එතුමාණන්ට ඒ සතුටේ සීමාව එතුමාණන් අල්ලාගෙන් ඉල්ලා සිටිනවා මට මේකට සල්කුණක් ලබා දෙන්න දැන් දරුභාගියක් කියන එක ඒකට මාස 10ක් ඉවසා සිටින්න ඕනේ එතුමාණන් අල්ලාගෙන් විමසනවා මට මේකට ඉක්මනින් ඕන සල්කුණක් පෙන්වන්න මට එම අවස්ථාවේදී අල්ලා මොකද්ද ලබා දෙන සල්කුණ ඔබට දවස් 3ක් කතා කරන්නට බෑ ඔබට ඔබ සංඥාවෙන් තමයි හැම දෙයක්ම පෙන්වන්න ඕන. කතා කරන්න බැරි දවස් තුනක් එතුමාණන්ට කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන බව සුද්ධ අල්කුරානයේ කියනවා. නමුත් එම අවස්ථාවේදී බවල්ලා කියනවා වසබ්බිහ් බිල් අෂියි වල් ඉබ්කාර්. උදෑසනහ සවස් කාලයේ ඔබ අල්ලාහ්ව තස්බීහ් කරමින් සිටින්න. අල්ලාහ්ව තස්බීහ් කරමින් සිටින්න කියා අල්ලාහ් සනහන් කරනවා. ඉතින් මේ වගේ නබිවරුන්ගේ තස්බීහ් පිළිබඳව සුද්ධ අල්කුරානයේ වලට අනන්තව දැක් ගන්නට පුළුවන්. ඒ වගේම බලන්න අල්ලාහ් සඳහන් කරනවා සුද්ධ අල්කුරානයේ මේ ලෝකේ පවතින සෙසු සියල්ල මේ ලෝකේ පවතින හැම දෙයක්ම ඔබට සඳහන් කළා අල්ලාහ් කියනවා කුල්ලුන් කද අලිම සලාතහු ව තස්බිහු මේ ලෝකේ පවතින සියල්ලට දන්නවා අල්ලාහ් සිහි කළ යුත්තේ කෙසේද අල්ලාහට සලාතේ කළ යුත්තේ ආකාරය පිළිබඳව මේ ලෝකේ පවතින සියල්ලට දන්න බව අල්ලාහ් කියනවා හැම කුල්ලුන් කද අලිම සලාතහු ව තස්බිහු මේ ලෝකේ පවතින හැම දෙයක්ම හැම දෙයකට දන්නම අල්ලාහට කොහොමද සලාතේ කරන්න ඕන තස්බිහ කරන්න ඕන කියලා. නමුත් මිනිසාට දන්නේ නැහැ. එතන ආශ්චර්යයක තමයි මිනිසාව අල්ලාහ නැවුවේ ඔහුට අවනතව ජීවත් වීම සඳහා. නමුත් මිනිසුන් අතුරින් බොහෝ අයට බහුතරයකට මේ දන්නේ නැහැ. අල්ලාහ සිහි කරන්නේ අල්ලාහට හරියාකාරව යාඥා කටයුතු කරන්නේ. බලන්න සුලෛමාන් අලයිහිස්සලාම් තුමාණන්ගේ එතුමාණන්ට අල්ලාහ වශී කරපු ඒ වස්තුන් අතුරින් එකක් තමයි හුදුහුද්නම් හුදුහුද්නම් එපරවියනේ හුදුහු මේ හුදුහුද් මෙතනදී පවසන සුද්ධ අල්කුරානයේ සඳහන් කරන කාරණාව කුරුල්ලා සඳහන් කරන කාරණාවක් තමයි කියන්නේ සමාජයක් සූර්යාට යාඥා කරමින් සිටින විට කියනවා සූර්යාටද යාඥා කළ යුත්තේ හරි ආකාරයට මොන බුද්ධියක් පවතින අය නම් යාඥා කළ යුත්තේ මේ මැවුම් කරුවාට නිර්මාතෘයාට එහෙනම් මේ දැනුම ඒක කුරුලට තියෙනවා. නමුත් මානව සමාජයට ඒ දැනුම නැහැ. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා මේ අහසේ හා පොළොවේ පවතින හැම දෙයක්ම
আল্লাহ তাসবিহ করে বেশি দিন, সি আল্লাহ আল্লাহ তাসবিহ করেন, আল্লাহ পরিশুদ্ধ লাভ করেন। ওবার নূহ আলাইহিস সালাম তুমান এতুমান মরণের পত্তনে ইমাম অপসান মুহত নূহ আলাইহিস সালাম তুমান কে মরণ মঞ্চকেদি এতুমান তমান কে দু দরওয়ান ইমাম অবস্থা বড় ইমাম অবস্থা ইদি কেদবা ওয়াসিয়ত কে আলা সমহার উপদেশ অবসান উপদেশ কে পেয়া লাভা দেন। এই আতুরিন এতুমান লাভা দু উপদেশ আতুরিন কারণ দেখা এতুমান নিয়োগ করুন ওবলাটমা কারণ দেখা নিয়োগ করেন এই মূলম কারণ তমাই ওবলা লা ইলাহা ইল্লাল্লাহ কেন মেম পরিশুদ্ধ মেম ব্যাখ্যান ওবলা ইতা তাদি আল্লাহ গান মে ওবলা অখণ্ড উপাসন লা ইলাহা ইল্লাল্লাহ দেবন এতুমান কেন সুবহানাল্লাহি ওয়া বিহামদিহি সুবহানাল্লাহি ওয়া বিহামদিহি কেন এতুমান কেন মে সুবহানাল্লাহি ওয়া বিহামদিহি কেন মে পরিশুদ্ধ ব্যাখ্যান নিসা তমাই মে লোকি পাওয়াতিন সিয়েল জীবিন্ট ఆహార అల్లాహ్ని లెవెన్ సుబహాన మే లోకి పవతిన సియలు జీవింట అల్లాహ్ని ఆహార లెవెన్ని మే పరిశుద్ధవు వెకినిస సుబహాన అల్లాహి వ బిహమ్ది అహ్మద్ గని మూలా సర పవతిన మే సహీనం తత్వే పవతిన పోద దీన్ బలన్న ఏమన మే లోకి హమ దేగడం అల్లాహ్ ఆహార లబదిన పిర్నం కోమద లెవెన్ని సుబహాన అల్లాహి వ బిహమ్ది కేనేక ఏ తుని మే లోకి పవతిన హెమ్మ జీవి ఎక్మ అల్లా సిహిపత్ కర్ను అల్లా పరిశుద్ధత లక్ కర్ను ఇది అనే నిస సహోదర సహోదరి అని అపే హెమ్మ విటమ అపే దివ అపే కట కేనిక మే తులి అపడ స్వర్గ్య లభాగన్న తులువ మే తులి కేనికు నిరేక అంట తులువ నే నబి సల్లల్లాహు అలైహి వసల్లం తుమాన కేనో కౌరు కరుణ దేకా సదహ ఓ వగకీమ బార గన్నవాద ఓటమ స్వర్గ్య బార గన్న వగకీమ స్వర్గ్య వగకీమ బార గన్న కౌరు కరుణ దేకా తమాన్గే శరీరే కొటస్ దేక ఆరక్షా కరగన్న బావ కౌరున్ ఇమ వగకీమ వారగన్నవాద ఓంత స్వర్గే లబాదీమే వగకీమ మా వారగన్న ఏ దేక ముకద నమిత్ మాగువే ఏక కట ఏ వగేమ ఓగే రహస్య పెదిస్ మే దేక కౌరున్ ఆరక్షా కరగన్న బావ పొరందు వినవాద ఓహట మమ స్వర్గే పొరందు విను సుబహానల్లా దిం బరన్న వరక్ నబి సల్లల్లాహు అలైహి వసల్లం తుమానన్గే కెనిక్ పెమిన ప్రశ్న కర్నో మినిసున్వ అధిక స్వర్గీయత ప్రవిష్ట కరవాన్ని కుమార్ దగ్గర ఎతులు కరవాన్ని కుమార్ ఏమిటి ఎతుమాన పవసాసిన స్వర్గీయత జన అధిక ప్రవిష్ట కరవాన్ని తక్వా బియ వ్యతికమ హుస్నుల్ ఖులు యహపత్ గుణాంగ ఉసాస్ గుణాంగ ఏమ మిత్ర యాది ప్రశ్న కర్మ జన అధిక నిరేట ఎతులు కరవాన్ని కుమార్ అమితుమాన కేమ ఓగే కట ఓగే రహస్య ఏమ అవయవే మే దిక తమై వెడిపుర జనత నిరేట అతుల్ కరవాన్ ఎంత అవసరం మేమ మే కట కేనిక మే తులి అపిట అనంత యహపత కరాన్ పుడవాన్ నబి సల్లల్లాహు అలైహి వసల్లం తుమానంగే ప్రకాశ తులమ వలడ సంతమర కర్ణ సిఫత్ కర దెన్న మే తస్బీహ పిలివందవ కేతరం లకు ఇమాహు మహాగు భాగ్య మే తులి కేనిగుట లబాగన్న పుడవాన్ కేతరం ఇమాహ మహాగు భాగ్య మే తులి లబాగన్న పుడవాన్ కీల నబి సల్లల్లాహు అలైహి వసల్లం తుమానం ప్రకాశకల అవస్థ ఏతుని బలన్న నబి సల్లల్లాహు అలైహి వసల్లం తుమాన కేన సుబహానల్లాహి వ బిహమ్దిహి కౌరు మేమ సుబహానల్లాహి వ బిహమ్దిహి కేన మే దికరే సుబహానల్లాహి వ బిహమ్దిహి కేన మేమ దికరే కౌరున్ పవసైద ఉదయసన హా సవస్ కాలే సియవారే కౌరున్ పవసైద ఓహుగే పాపయన్ సాగరే హా సమాన సాగరే హా సమాన ఓహుగే పాపయన్ పవతున అల్లా ఇమ సియలు పాపయన్ సమాకర్ణ సుబహానల్లాహి వ బిహమ్దిహి మే అబి ఉదయసన సియవార సవస్కారే సియవార మే ప్రకాశ కలిమ తులిన్ పెవసీమ తులిన్ అపడ మే మహాగు భాగ్య లభిను సుబహానల్లాహి వ బిహమ్దిహి మదా కితాన్న మే సుబహానల్లాహి వ బిహమ్దిహి కేనేక అబి మే పెవసీమట అపడ అవశ్యమైన వేలావ సియవార అపడ పెవసీమట అవశ్యమైన వేలావ గత్తన ఇతన్ సులుకార వినాడి తున వినాడి హతర వినాడి పహ గత ఇన్నే ఇత సులు కాలయక్ తమ అవడ అవశ్యమే మే సుబహాన్ అల్లాహి వ బిహమ్దిహి కేన మే తస్బీహ అపి పెవసీమట అవశ్యమే ఇత సులు కాలయ నము మే మే తులి అవడ లెబెన భాగ్య కుమక్ద అవడ లెబెన భాగ్య తమై పాపయన్ సాగరయ సమాన పెవతున అల్లాహ్ ఏ పాపయన్ సమాకరణ నము మెతన ప్రశ్నే ముకద అన్నది అపెన్ కీయే కీ దినాల మేక పాసన్ మేక కీయన్ మే ప్రవసీమట ఓట ఏ భాగ్య లభునే అపే కీయం కీ దినాడు
දැන් බොහෝ අයට බොහෝ කරුණු දන්නවා බොහෝ දේවල් දන්නවා නමුත් එම කරුණු ක්‍රියාවට නැංවීම කියන එම අවස්ථාවට එන විට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ අපෙන් කීයෙන් කී දෙනාද මේම කරුණු ක්‍රියාවට නම්වන්නේ මේම යහපත් ක්‍රියාවන් කරන්නේ එහෙමනම් මේ සුබ්හානල්ලාහි වබිහම්දිහි කියන මෙම ඉතා උසස් වූ මෙම ධිකරය තුලින් අපට ලැබෙන ඉතා උසස් වූ මහඟු භාග්‍යයන් පිළිබඳව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ අවස්ථාවන් අතුරින් තවත් අවස්ථාවක් ඔබලාට බලන්න පුළුවන් එනම් සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අලීම් කියන මෙම ධිකරය තුලින් මේ අපේ කටට ඉතා පහසු වාක්‍යයක් ඉතා පහසුයි මේ ඒ වගේම අල්ලාහට ඉතා ප්‍රියදායි අල්ලාහගේ එම ප්‍රියමනාපය කෙනෙකුට ලැබෙන අල්ලාහගේ තෘප්තිය ලැබෙන ප්‍රියමනාපය ලැබෙන වාක්‍යයන් තමයි සුබ්හානල්ලාහි බිහම්දිහි සුබ්හානල්ලාහි අලි ඒ වගේම මතු දිනෙහි අවසාන විනිශ්චය දිනෙහි යහපත් ක්‍රියාවන් තරාදී මනින එම යහපත ඉතා ඝනකමින් පවතින යහපත තමයි මේ සුබ්හානල්ලාහි බිහම්දිහි සුබ්හානල්ලාහි අලි මදක් සිතන්න අවසාන විනිශ්චය දිනයේදී කියන්නේ අපේ පින් කුසල් යහපත අපට වැඩි කර දෙන වාක්‍යයක් තමයි මේ සුබ්හානල්ලාහි බිහම්දිහි සුබ්හානල්ලාහි අලි අවසාන විනිශ්චය දිනේ කියන්නේ අපි ඒ පිනක් හෝ කිසි කෙනෙකුට අපි ලබා දෙන්න සූදානම් නැහැ අවසාන දිනේ කියන්නේ කෙනෙකු තමන්ගේ සමීපිත කෙනෙකුට තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන් දරුවන් වෙන්න පුළුවන් දෙමාපියන් වෙන්න පුළුවන් ලේ ඥාතින් වෙනුවෙන් පවා එක් පිනක් හෝ ඔහු පුදන්න ලෑස්ති නැහැ ඒ නිසා අල්ලා කියන්නේ යෝම යෆිරුල් මර්හු මින් අඛී හැම කෙනෙකු විසින්ම පලා යන දවස ඔහුගේ කිට්ටු ඥාතින් ලේ ඥාතින් දෙමාපියන් බිරිඳ දූ දරුවන් ඔහු දකින විට ඔවුන්ගෙන් පලා යන දවස කියලා අල්ලා සුද්ධ අල්කුරාණේ කියනවා ඇයි මිනිසා ඒ තත්වයට වැටෙන්නේ කියන්නේ ඔහුගෙන් පිනක් ඉල්ලන්න පුළුවන් කුසලක් ඉල්ලන්න පුළුවන් නමුත් අපි මේ ලෝකයේ තුල පවා එහෙම දුවන්නේ නැහැ සමහර විට සමහර අය අපගෙන් ණයක් ඉල්ලන්න පුළුවන් සමහර අය අපගෙන් උදව්වක් ඉල්ලන්න පුළුවන් එහෙම අවස්ථාවලදී අපි ඒ විදිහට පලා යන්නේ නැහැ මේ ලෝකේ සමහර අය හැංගෙන අවස්ථාන් තියෙන්න පුළුවන් සමහර අවස්ථාන්වල නමුත් අපි බොහෝ දුරට එහෙම නෙවෙයි අපි උදව්වක් කරනවා පිට වෙනවා මේ ලෝකයේ තුල නමුත් අල්ලාහ් සුබ්හානහු වල් කුරානයේ කියන අවසාන දිනේ කියන්නේ එසේ නොවේ කෙනෙකු තවත් කෙනෙකුව දකින්න විට පලා යන දවස ඔහු ඇයි මගෙන් යහපතක් ඉල්ලයි කුසලක් ඉල්ලයි පිනක් ඉල්ලයි කියන බිය තමයි එතන පවතින්නේ එවැනි දිනයක් තුල අපේ යහපත ඝනකමින් වැඩි කරන තරාදී ඝනකමින් යුතු යහපත තමයි සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහි අලීම් කියන මේ ධිකරේ තස්බීහ් ඒ වගේම තමයි බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා සිටිනවා සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි කියන මේ තස්බීහ් මේ තුලි මේ කෙනෙකු පවසා සිටියාන ඔහුට ස්වර්ගයේ රටේදී ගසක් ඔහු වෙනුවෙන් සිටවන් ලබනවා දැන් බලන්න සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි 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 එමම පස් වතාවක් මේ අවස්ථාවේදී මේක පවසා සිටියා දැන් මා වෙනුවෙන් ස්වර්ගයේ රටේදී ගස් පහක් සිටවන් ලබනවා නම් ඒක කොයිතරම් ලොකු වාසනාවක්ද මතක් සිතන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට පවසා සිටිනවා ස්වර්ගයේ ශ්‍රේෂ්ඨත්වයේ වැදගත්කම කියන එක නිම කරන්න බෑ මිනිසාගේ සිතින් ඒක කල්පනා කරන්නට බැරි දෙයක් ඒ තරම් මහඟු වාසනාවක් ඔබට ඒක හිතන්නට බැරි දෙයක් ඒ තරම් මහඟු වාසනාවක් ස්වර්ගයේ පවතිනවා දැන් අපට දැන් අපි වෙනුවෙන් ස්වර්ගයේ ගසක් සිටවන් ලබනවා නම් ඒකින් අපට ලැබෙන තවත් පණිවිඩයක් මොකද්ද අපගේ ස්වර්ගයේ ස්ථානය අප වෙනුවෙන් ස්ථිර වෙනවනේ එහෙමනේ දැන් අපි වෙනුවෙන් ස්වර්ගයේ ගසක් සිටවන් ලබනවා නම් ඒකින් අපට ලබන තවත් ලැබෙන පණිවිඩයක් මොකද්ද අපේ ස්වර්ගයේ ස්ථානය අපට ස්ථිර වෙනවා ඉතින් අන්න ඒ නිසා මේ වගේ බලන්න මේක අපිට ඉතා පහසු දෙකලිය පහසු ඉතා පහසුයි මේක කියන්නේ කිසිදු අසීරුතාවයක් නැහැ දැන් බලන්න කෙනෙක් ඉස්ලාම් ධර්මයට දැන් ඇතුළු වුණු කෙනෙක් වුණා අපි මේක ඉගෙනුවා නම් එයාට කියන්න පුළුවන් දැන් ඉස්ලාම් ධර්මයට දැන් ඇතුළු වුණු කෙනෙක් වුණා අපි එයාට කියා දෙනවා මේක කියන්නේ සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි ඔව් කියයි ඒ තරම් පහසුයි
ඉතින් මෙවැනි පහසු දෙයක් පහසු දේවල් පවා අපි කීයෙන් කී දෙනාද මේ යහපත් ක්‍රියාවන් කරන්නේ බලා හිතන්න දැන් අපි කියන්නේ වේට් කරන අවස්ථාවන් දෙනවා අපි සිග්නල් වල වෙනත් වෙනත් අවස්ථාවන් වල මේ හැම අවස්ථාවකදීම අපි මේ වගේ යහපත් ක්‍රියාවන් තස්බේ ඉස්තිග්ෆාර් මේ වගේ දේවල් තුලින් අපි අල්ලාහගේ ඒ තෘප්තිය ඔහුගේ එම කරුණාව දයාව අපි ලබා ගත යුතුයි. ඒ වගේම බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරන තවත් පුවතක බලන්න වරක් එතුමාණන් සහාබාවරුන්ගේ විමසා සිටිනවා විශේෂයෙන් අබූ දර් රදියල්ලාහු අන්හු තුමාණන්ගේ එතුමාණන් නබි සල්ලල්ලාහු අලයිහි තුමාණන් විමසනවා නබි තුමාණනි මට කියන්න අහබ්බුල් කලාමි ඉලල්ලා අල්ලාහට ඉතාමත් ප්‍රියදායි වාක්‍යය අල්ලාහට අල්ලාහගේ අල්ලාහ ඉදිරියේ ඉතාමත් ප්‍රියදායි අල්ලාහගේ ආදරය ප්‍රියභාවය ලබා දෙන වාක්‍ය කුමක්ද? එවිට නබිතුමාන් පිළිතුරු දෙනවා ඉන්න අහබ්බල් කලාමි ඉලල්ලා අල්ලාහට ඉතා ප්‍රියදායි වාක්‍යයන් තමයි සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහි වබිහම්දිහි මේ සුබ්හානල්ලාහි වබිහම්දිහි කියන මේ තුල මොකද්ද ගැබ් වී තිබෙන්නේ? අල්ලාහ අපි ප්‍රශංසා කරමින් ඔහු පරිශුද්ධත්වයට ලක් කරනවා. අපි අල්ලාහ ප්‍රශංසා කරමින් ඔහු පරිශුද්ධත්වයට ලක් කරනවා. ඉතින් අනේ නිසා මේ වගේ බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් වරක් නබි තුමාණන්ගේ මිතුරෙක් ඇවිල්ලා ප්‍රශ්න කරනවා අයුල් කලාමි අෆ්දල්. වචනයන් අතුරින් ඉතා උතුම් වූ වචනය කුමක්ද? එවිට නබි තුමාණන් කියනවා මස්තෆල්ලාහු ලිමලායිකතිහි ඔව් ලිඉබාදිහි. අල්ලාහ මලක් වරුන්ට හා තමන්ගේ දාසයන්ට අල්ලාහ තෝරාගත් වාක්‍යය තමයි සුබ්හානල්ලාහි වබිහම්දිහි. මලක්වරු ඒ වගේම අල්ලාහගේ දාසයන්ට අල්ලාහ තෝරාගත් වාක්‍යය සුබ්හානල්ලාහි වබිහම්දිහි. ඒ වගේම ඔබලාට බලන්න පුළුවන් වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සලාතේ සිටින අතරවාරයේදී කෙනෙකු සලාතයට ඇතුල් වී මෙන්න මේ ආකාරයට පවසනවා. අල්ලාහු අක්බර් කබීරා වල්හම්දුලිල්ලාහි කතීරා වසුබ්හානල්ලාහි බුක්රතන් වඅසීලා. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සලාතේ අවසන් කර මිතුරන්ගෙන් ප්‍රශ්න කරනවා මේ කවුද පැවසුවේ? අල්ලාහු අක්බර් කබීරා වල්හම්දුලිල්ලාහි කතීරා වසුබ්හානල්ලාහි බුක්රතන් වඅසීලා. මේ ඔබලාගෙන් කවුද පවසා සිටියේ? එවිට එක් මිතුරෙක් කියනවා නබිතුමාණනි මම තමයි මේ පැවසුවේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා අජිබ්තුලහා මම ආශ්චර්යයටපත් වුනේ මේ වෙනුවෙන් අහසේ සියලු දොරටුවන් විවෘත වුණා. මෙම වාක්‍යයන් වෙනුවෙන් අහසේ සියලු දොරටුවන් විවෘත වුණා. සුබ්හානල්ලාහ්. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් රදියල්ලාහු අන්හු තුමාණන් කියනවා මා මේ ඉන්පසු සලාතේ අත්හැරීම නැ අකණ්ඩව මම මේ පවසා සිටියා කියලා එතුමාණන් ප්‍රකාශ කරනවා. ඒ වගේම බලන්න කෙනෙකු හිමිදිරි උදෑසන දැන් හිමිදිරි උදෑසන කෙනෙකු ෆජිර් සලාතේ ඉටු කරලා ෆජිර් සලාතේ අවසන් කිරීමෙන් පසු ඔහු වාඩි වී ඔහු අල්ලාහ් සිහි කරනවා. වරක් ජුවේරියා රදියල්ලාහු අන්හතුමිය මේ ආකාරයට වාඩි වී යහපත් ක්‍රියාවන්හි නියැලෙමින් සිටිනවා. එදී සිටිනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තමන්ගේ නිවසින් පිටත් වී ගොස් බොහෝ වේලාවකට පසු යලි පැමිණෙනවා. පැමිණි විටත් ජුවේරියා රදියල්ලාහු අන්හතුමිය ඒ ආකාරයටම වාඩි වී සිටිනවා. ඒ විදිහටම වාඩි වී එම යහපත් ක්‍රියාවන්හි නියැලෙමින් සිටිනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විමසනවා ඔබ මේ ආකාරයටදම සිටියේ මා ගෙදරින් නිවසින් පිටත් වී ගිය අවස්ථාවේ සිට ඔබ සිටියේ මේ ආකාරයටද? එතුමිය කියනවා එසේ යා රසූලල්ලා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ඔබ මේ වැඩතේ මෙච්චර වෙලාවන් කරපු එම යහපත ඔබට ලබා දෙන කුසලක් කියලා දෙන්නද කියලා පවසමින් සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද ඛල්කිහි වරිදා නෆ්සිහි වසිනත අර්ෂිහි වමිදාද කලිමාති. මේ ඔබ පැවසීම තුළින් මේ වෙනදෙක් ඔබ වාඩි වී කරපු යහපත් ක්‍රියාවන් සියල්ලට හා සමාන කුසල ඔබට ලැබෙනවා. මේ තුලින් සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද ඛල්කිහි වරිදා නෆ්සිහි වසිනත අර්ෂිහි වමිදාද කලිමාති. ඒ වගේ බලන අපි විතර සලාතේ අවසන් කිරීමෙන් පසු අපි මොනවාද පවසන්නේ? සුබ්හානල් මලිකුල් කුද්දූස් තුන් වරක් පවසන. මේ තුලත් මොකද්ද? අපි අල්ලාහ උත්කෘෂ්ඨ කරමින් පරිශුද්ධත්වයට ලක් කරනවා කියන සුබ්හානල් මලිකුල් කුද්දූස්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී රුකූ හා සුජූද්හි වැඩිපුර මොනවාද පවසුවේ?
سبحانك اللهم ربنا وبحمدك اللهم اغفر لي سورة النصر إذا جاء نصر الله كي نمت فارج جيدي أناور نيمي من پاسو مي تمائي شدو القرآن أوسطان وشين أناور نيمي فارج جيدي سورة النصر مي فارج جيدي أناور نيمي من پاسو نبي صلى الله عليه وسلم توانا أخند و ركوها سجوده ودي پر اکل پارتنا سبحانك اللهم ربنا وبحمدك اللهم اغفر لي أي نبي توانا تفعلن نيوغي كمانت فسبح بحمد ربك واستغفره إنه كان توابا ඒක මොකද්ද නියෝගය ඔබ අල්ලාහව ප්‍රශංසාවට ලක් කරමින් ඔබ උත්කෘෂ්ට කරන්න ඔහුගෙන් සමාවයද සිටින්න ඒ සියල්ල ඒ තුල ගැබ් වෙනවා සුබ්හානකල්ලාහුම රබ්බනා වබිහම්දික අල්ලාහුම ගෆර් ලේක තස්බිහ තියෙනවා තහ්මීද් ඒ වගේම ඉස්තිග්ෆාර් මේ තුනම ඒ තුල අන්තර්ගතයි ඉතින් අනේ නිසා අපි රුකූ හා සුජූදි වැඩි වශයෙන් මේ අපි පවසන්න ඕන සුබ්හානල්ලාහ් සුබ්හානකල්ලාහුම රබ්බනා වබිහම්දික අල්ලාහුම ගෆර් ලී ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රාත්‍රී කාලයේ යෙදු කරන සලාතේ රුකූ හි කරන ප්‍රාර්ථනා තස්බිහ එක තමයි සුබහාන දිල් ජබරූති වල් මලකූති වල් කිබරියායි වල් අලම නබිතුමා රාත්‍රී යෙදු කරන සලාතේ රුකූ හි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ් උත්කෘෂ්ට කරන පරිශුද්ධ දල කරන තම මහඟු පාඩය සුබහාන දිල් ජබරූති වල් මලකූති වල් කිබරියායි වල් අලම ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රුකූ හා සුජූදෙහි කරන තවත් ප්‍රාර්ථනාවක් තමයි සුබ්බූහුන් උද්දූසුම් රබ්බුල් මලායිකති වරූ මේ තුල අල්ලාහ් දේව දූතවරුන්ගේ හිමියාන ජිබ්‍රීල්ගේ හිමියාන වන අල්ලාහ් අති උත්කෘෂ්ටයි ඔබ ඉතා පාරිශුද්ධයි කියන එක තමයි මේ තුලින් අදහස් කරන්නේ එහෙමනම් ඒ වගේම රුකූහි සුජූදි නවිතමානං කළ තවත් තස්බීහක තමයි සුබහානක වබිහම්දික ලා ඉලාහ ඉල්ලා අන්ත මේ වගේ අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අපිට ඉගැන්වූ බොහෝ අවස්ථා වරක් එතුමාණන් සහාබාවරුන්ගෙන් ප්‍රශ්න කරනවා ඔබලාගෙන් කාහටද බැරි පින් කුසල් 1000ක් උපයා ගැනීම පින් කුසල් 1000 එවිට සහාබා මිතුරන් විමසා සිටිනවා නබිතුමාණන් කොහොමද ඒ කුසල් අපි උපයන්නේ කොහොමද ලබා ගන්න එම පින් කුසල් එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ඔබලාගෙන් කෙනෙකු සුබ්හානල්ලාහ් කියලා සිය වාරයක් පැවසුවාන සුබ්හානල්ලාහ් සුබ්හානල්ලාහ් කියලා සිය වාරයක් පැවසුවා නම් ඔබලාට කුසල් 1000ක් ඔබලාට ලැබෙනවා නැත්නම් ඔබලාගේ පාපයන් 1000ක් අල්ලා සමා කරනවා මේ පොත ඔබලාට මුස්ලිම් වෙරි මූලාශ්‍රවල දකින්න පුළුවන් ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සනාන් කරනවා සුබ්හානල්ලාහි වල්හම්දුලිල්ලාහි වලා ඉලාහා ඉල්ලල්ලාහ් වල්ලාහු අක්බර් මේ වචන මේ පරිශුද්ධ වචන කීපය මේ ලෝකයේ හා මේ ලෝකයේට මේ මහා පොළොව මත හිරු උදා වෙනවා හිරු උදා වෙන්නේ කුමන වස්තුන් මත උදා වෙනවද ඒ සියල්ලට වඩා මේ ලෝකයට වඩා ඉතා ශ්‍රේෂ්ඨ වාක්‍යයන් තමයි සුබ්හානල්ලාහ් වල්හම්දුලිල්ලාහ් වලා ඉලාහා ඉල්ලල්ලාහ් වල්ලාහු අක්බර් ඒ වගේම බලන්න සුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් සනහන් කරනවා ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අල් අසීම් මේ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් කියන වාක්‍ය අනාවරණය වීම සමගම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ඔබලා රුකූහි කියන්නේ සුබහාන රබ්බියල් අසීම් කියලා කියනවා. ඒ වගේම සබ්බිහිස්ම රබ්බිකල් ආලා කියන පාඩේ අනාවරණය වීම සමගම නබිතුමාණන් කියනවා ඔබලා සුජූදි කියන්නේ සුබහාන රබ්බියල් ආලා. එහෙමනම් අද අපගේ මේ පාඩම තුලින් අපි ඔබලාට ලබා දුන් පණිවිඩය තමයි අපි හැම විටම අල්ලාහ් සිහි කරමින් සිහිපත් කරමින් සිටිය යුතුයි. ඇත්ත වශයෙන්ම මේ තුල අපට ලැබෙන මහා වාගිය තමයි අපි අල්ලාහ් සිහි කරන හැම විටම අල්ලාහ් අපව සිහි කරනවා. අපි අල්ලාහ් සිහි කරන හැම විටම අල්ලාහ් අපව සිහිපත් කරමින් සිටිනවා මේක ඉතා උසස් වූ වාගියක් අල්ලාහ් අපව සිහිපත් කිරීම කියන එක ඉතා සුළු දෙයක් නෙවෙයි සුළුපටු දෙයක් නෙවෙයි මේ මුළු මහත් විශ්වය මැවු කරවා නිර්මාතෘයා මාව සිහිපත් කිරීම කියන එක කොයිතරම් මහඟු දෙයක්ද බලන්න දැන් අපේ අපගේ පින්තූර හොනත අපි සම්බන්ධ දෙයක් නාලිකාවක් වෙනවනම් අපි කොයිතරම් සතුටු වෙනවද මේ නාලිකාවේ මේකේ අපේ නම ආව අපේ රූපය ආව මේ අපේ පින්තූර මේ වගේ දෙයක් තුලින් අපි සතුටු වෙන ආඩම්බර වෙන අපි හිතන්න ඕන අපි අල්ලාහ් සිහි කරන විට අල්ලාහ් මාව සිහිපත් කරනවා නම් සිහි කරනවා නම් ඒක කොයිතරම් මහඟු වාසනාවක්ද තවත් දෙයක් තමයි අපි හිතන්න ඕන දෙයක් තමයි අපිට මේ සියලු යහපත් ක්‍රියාවන් සඳහා පවතින එකම අවස්ථාව මේ ලෝක ජීවිතය මේ ජීවිතයේ අවසන් වීම සමගම එම සියලු අවස්ථාවන්හි දොරටුවන් වැසෙනවා මේ සියලු දොරටු එය සමග වැසෙනවා ඉන්පසු ඔහුට කිසිදු අවස්ථාවක් නැහැ. ඔහුට කබුරේ එක් සුබ්හානල්ලාහ්
ඔහුට කියන්න අවස්ථාවක් තියෙනවා එක් සුබහානල්ලාහ් එකක්. ඒ තුලින් ඔහුට යම්කිසි පිනක් ලැබෙයිද? නැහැ. අපට පින් කුසල් යහපත අපට අපගේ එම සතහන් පොතේ සටහන් වීමට නම් එයට අපට පවතින එකම අවස්ථාව මේ ලෝක ජීවිතය. අවසාන විනිශ්චය දිනයේදී මිනිසා ඔහු පසුතැවිලි වී පවසයි, රබ්බනා අබසරනා, අපගේ හිමියානි අපි දැන් තමයි බලන්නේ, වසමෙන දැන් තමයි අපි ශ්‍රවණය කරන්නේ, දැන් තමයි අපි අවබෝධ කරගත්තේ. අපට අවස්ථාවක් දෙන්න අපි යලි ලෝකයට ගොස් යහපත් ක්‍රියාවන් කර අපි යලි පැමිණෙන්න. මේකෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අන්න ඒ නිසා අපට මේ ලෝක ජීවිතය තුළ ලැබුණු මේ අවස්ථාවන් තුළින් අපි වැඩි වශයෙන් අපි හැම විටම අල්ලාහ් සිහිපත් කරමින් සිටිය යුතුයි. අල්ලාහ් සිහි කිරීම තුළ තමයි අපට අපගේ ජීවිතයට ආලෝකය. අල්ලාහ් සිහි කිරීමේ මේ පමණයි කියලා සීමාවක් නැහැ. සලාතේ කියන එක සිහි කිරීමක්, අල් කුර්ආනයේ පාරායන කිරීම සිහි කිරීමක්, මේ වගේ තස්බීහ් තහ්මීද් තහලීල් මේවා සිහි කිරීම, මේ වගේ විවිධ යාඥාවන් ඉස්ලාම අපට උගන්වා දී තිබෙනවා. ඒ තුලින් අපි අල්ලාහ් සිහිපත් කරන්න පුළුවන්. අල්ලාහ් කියනවා අල්ලදීන යදකුරුනල්ලාහ කියාමන් වකුඋදන් වලා ජුනුබීන්. ඔවුන් වාඩි වී සිටින විට, ඔවුන් නැගිට සිටින විට, ඔවුන් ගමන් කරන විට, හාන්සි වී සිටින විට හැම අවස්ථාවකම ඔවුන් අල්ලාහ් සිහිපත් කරනවා. මේ ලෝකයේ පවතින සුවිශාල නිර්මාණය, මේ ලෝකයේ පවතින සුවිශාල නිර්මාණය දැකීම තුලත් ඔහුට සිහිපත් වෙන්නේ අල්ලාහ්. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට අපේ ජීවිතය යහපත තුලින් අපි ආලෝකවත් කර ගැනීමට අල්ලාහ් අපට අනුබල ලබා දෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මම අවසන් කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. වා ආඛිරු දාවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.